සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනක යුතු එක් දින තරඟාවලිය අවසන් එක් දින තරඟය අද පල්ලෙකලේදී ආරම්භ වුණා. අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු අද තරඟයට කැඳවා තිබෙනවා. ලහිරු කුමාර සහ ධනංජය ලක්සන්හට අද කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබෙනවා. තරඟයේ කාසේ වාසේ ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුව පන්දුර පහර දීමට තීරණය කළා. ඒ අනුව ඉබ්‍රහීම්ගේ විශිෂ්ට සතකයක් සමගින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී දෙවන්ත ලකුණු 313ක් ලබා ගැනීමට සමත් වුණා. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පළමු කඩුල ලකුණු 6ක් වන විට දබා ගැනීමට කසුන් රාජිත සමත් වුණා. තරඟාවලියේ සාර්ථක ප්‍රතිකරුවෙකු වූ ගුරුබාස් ඔවුන්ගේ පළමු කඩුල ලෙස පිටියෙන් ඉවත් වුණා. රහමත් ලකුණු 22යි. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 57ක් තුලදී දබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඔවුන්ගේ පළමු කඩුලු දෙකම දබා ගැනීමට කසුන් රාජිත සමත් වුණා. කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පීඩණයෙන් ගලවා ගනිමින් හතරවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 154ක සබඳතාවයක් පිහිටුවීමට ඉබ්‍රහීම් සදාර් සහ නජිබුල්ලා සමත් වුණා. මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට පීඩණයකින් තොරව නිදහසේ පන්දුවට පහර දුන් ආකාරයේ දැක ගැනීමට හැකි වුණා. සුපරි ඉනිමක් ක්‍රීඩා කළ නජිබුල්ලා පන්දු 76කදී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වුණා. 4 පහර 8ක් හා 6 පහර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මෙහිදී නජිබුල්ලා දවා ගැනීමට නායක දසුන් සානක විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් එම උඩ පන්දුව පිළිබඳ ක්‍රීඩා ලෝලින් විවිධ අදහස් දක්වන ආකාරය නිරීක්ෂණය වුණා. එහිදී පිරිසක් සඳහන් කරන්නේ දසුන් සානක විසින් දැකගත් උඩ පන්දුව පොළවේ ස්පර්ශ වී රැකගත් බවයි. විශිෂ්ට සතකයක් වාර්තා කළ ඉබ්‍රහීම් තරඟාවලියේ දෙවන සතකයේද අද ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඉබ්‍රහීම් තරඟයේ අවසන් පන්දුවට දැවී යන විට පන්දු 138කදී ලකුණු 162ක් ලබා ගැනීමට සමත් වුණා. 4 පහර 15ක් හා 6 පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඒ අනුව TM දිල්සාංගේ වාර්තාවද බිඳ දමමින් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී වාර්තා වූ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාවයි අද ඉබ්‍රහීම් වාර්තා කළේ. පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 60ට කඩුලු 3යි. වනිදු හසරංග ලකුණු 67ක් ලබා දී කඩුලු 2යි. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.